තුන්වෙනි පාඩම කර කර හිටියේ. තුන්වෙනි පාඩම අපි ගිසුමානේ අන්තිම දවසේ අන්තිම මොහොතේ කර කර හිටියේ. ඒ කියන්නේ වගු ගැන කතා කර කර හිටියේනේ. අපි තුන්වෙනි පාඩමේ වගු කිව්වම ගොඩක් ඒවා තිබුණා ඒක. අපි වගු ගැන කතා කරමු හිටියා. තුන්වෙනි පාඩමේ තෝර අපි වගු ගැන කතා කර හිටියේ. තෝර අපි ඉතිසලා කතා කරා ක්ලිප් ආර්ට්ස් ගැන, පින්තූරයක් දාන්නේ කොහොමද කියලා ගැන, ෂේප්ස් විවිධාකාර ෂේප්ස් හැඩතල දාන්නේ කොහොමද කියලා අපි කතා කළා. ඊට පස්සේ වර්ඩ් ආර්ට් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරා නේද? ඊළඟට අකුරු කොටු, ඒ කියන්නේ ටෙක්ස් බොක්සස්, අකුරු කොටු, ඒ කියන්නේ කොටුවක් ඇතුලේ අකුරු ටයිප් කරන්න පුළුවන් ඒවා ගැන කතා කරා නේ. ඔය ඔක්කොම කතා කරලා තමයි අපි මේ වගු ගැන කතා කරේ. වගුවක් අපි බැලුවා, වගු වලට කොලම් දාන්නේ කොහොමද, රෝස් දාන්නේ කොහොමද, ඒ වලට අපි ඩේටා දාලා අපිට ඇසේ වගුවක් සිලෙක්ට් කරලා කොහොමද අපි චාට් එකක් දාන්නේ කියලා බැලුවා අපි නේ. චාට් වර්ග දෙකක් ගැන ප්‍රධාන වශයෙන් කිව්වා, පයි චාට් සහ බා චාට් කියලා. චාට් දාන හැටි ඒ වගේ පොඩි පොඩි දේවල් අපි කතා කළා. රයිට්, සමහර විට ඔයාලට සමහර තේරෙන්නේ නැතුව ඇති, නමුත් යම් දෙයක් ඔයා කළා නේද? ගොඩක් ඒවා ඔයා තේරුම් අරන් කළා. හරි, කමනේ. අපි එනවා මෙහෙම කරමු. දැන් අපි බලමු මේ පාඩමේ මෙව තවත් අපිට ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා ඇක්ටිවිටි ටිකක් කරන්න. ඔයාගේ කම්පියුටර් ළඟ තියෙනවා නේද? හරි. එහෙනම් අපි යමු බලන්න වර්ක්බුක් එකට. වර්ක්බුක් එක ගන්න ඔයාගේ ඇක්ටිවිටි පොත ගන්න බලන්න. ඔයාගේ ඇක්ටිවිටි පොතේ තියෙනවා ඇක්ටිවිටි පොත ගන්නකෝ. ඒකේ තියෙනවා පළවෙනි ඇක්ටිවිටි එකේ මම ගත්ත 3.1 3.1 ක්‍රියාකාරකම් 3.1. අන්න ඒකේ තියෙනවා an apple කියලා එකක්, ඒ වගේ ටයිප් කරලා තියෙන නේද? එන්නේ විදිහට අර 1 2 3 4 5 කියලා ඒවා ඕනේ නැහැ. අනිත් ටික ඒ විදිහම ටයිප් කරලා මට පෙන්වන්න බෑ වර්ඩ් එකේ. වර්ඩ් එක ඕපන් කරලා. මම අංගයකසේ 1000ක් කරලා පෙන්වනවා ඒක. ආ හරි. එහෙනම් ඒක කරා නම් ඒක කරන්න ඕනේ නැහැ. එහෙනම් අපි යන් ඊළඟ එකට. ඊළඟ එක තමයි 3.3 3.3 බෑන්ඩ් පඩ. 3.3ට ගිහිල්ලා අන්න ඒකේ දින විදිහට කරන්න. අර ඒකේ 1 2 3 කියලා කරන්න ඕනේ නැහැ. ඒ ඊතල සහයේ සංගල වරන්න ඕනේ, අනිත් එක කරන්න ඕනේ. ඒ විදිහම කරන්න ලක් ගාලා බලන්න. ඉතින් මම තේරෙන්නේ නැත්නම් අඩුපාඩු කියා දෙන්න. ඔයා දන්න විදිහට ටක් ගාලා ඒකත් ඉක්මන් කරන්න බෑ. කරලා ඉවරලා ඉවරයි කියලා කියන්න ඕනේ. හරි. මම ඔන්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ඔයාලා ස්ක්‍රීන් එක බලා ගන්න ඕන නිසා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. තුරාල දැන් පේනවනේ. ඒකනොත් පේනවා. රයිට්. බලමු ටක් ගාලා. අලුත් පිටුවක් අරන් කරන්න. අලුත් පිටුවක් අරන් කරලා ඊට පස්සේ ඔක සේව් කරගන්නවා අපි එහෙමයි. Excuse me sir. Okay. ඔකස් සේව් කරානේ අපි. මේක කළාද ඔයා? ඔයා ඔව් සර්. ඔක කරලා සේව් කළාද ඔයා? නෑ සර්. ආ ඒකනේ. ඔක සේව් කරේ නෑ නේ? නැහැ සර්. ආ නෝ කරන්න කරලා සේව් කරමු කෝපි. දැන් try කරන්න පුතේ බලන්න. පේනවා සර්. පේනවා. අඩුපාඩු ගොඩක් තියෙනවා නේද පුතේ? ආ දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙතන මේකේ බලන්න පුතේ, මේකේ තියෙනවා උඩ save trees and save mother earth කියලා. කොහොම මේකේ එක නැහැනේ ඔයගෙකේ. ඈ පුතේ. ඔයගෙකේ එක නැහැ. ඊළඟට මේක highlight කරලා තියෙන්නේ ඔයගේ එහෙම නැහැ. ඒක highlight කරලා තියෙන්නේ save trees and protect. දැන් ඒකට ඒක පුතා මෙහෙමනේ. දැන් බලන්න earth කියලා මෙතන මේකේ earth කියලා දීපු පස්සේ මේකේ නුත් highlight කරලා තියනවා නේද මේ? ඒත් ඔයගේ එහෙම නැහැනේ. ඔයගේ දි නතරලානේ.
තරවා කරලා තියෙන ඔක අර හයිලයිට් කරලා දෙන්න. හයිලයිට් නෙමෙයි ඉන්න ඕන ඔකට. නේද? ඊළඟට අර 1 2 3 4 5 ඔයාගේ කොහමද තියෙන්නේ? ඊට පස්සේ අර 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 හරිය වගේ එක කොහෙද? ආ පුතේ. සේ හරි කොහෙද? ආ ඒකනේ ටයිට්. තව ටිකක් අපි කරලා බලන්න ඕනේ. හා? මං කරලා පෙන්නන්න. අපි බලමු. දැන් ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් රයිට්. අපි ටයිප් කරනවා මෙහෙම. සේව් ට්‍රී කමාවක් සේව් මද මද දැන් ඊට පස්සේ අපිට තියෙන අරක ටයිප් කරන්න. ඒ වුණාට මම පොඩි සමිර මෙසේජ් එකක් ගහන්නම්කො. ඔය වෙලා යන නිසා මට හරිද? මම මෙහෙම එකක් දාන්න. රයිට් මම මෙහෙම පැරග්‍රාෆ් එකක් ගන්නම් වෙලා යන නිසා. මොකද මේ පැරග්‍රාෆ් එක මම සිලෙක්ට් කරලා මෙන්න මෙහෙම කරලා තියෙන්න ඕනේ මේ වගේ. ඊළඟට මේක සෙන්ටර් වෙන්න ඕනේ. සිලෙක්ට් කරලා සෙන්ටර් කරන්න ඕනේ. ඒක අනිතර ලොකු වෙන්න ඕනේ. ඒ නිසා බෝල් කරන්න මේ ෆොන්ට් එක ලොකු කරන්න ඕනේ. ඊළඟට මේක අපි එන්ටර් ගහලා එතන තියෙන things to do කියලා තිත් ටික දීලා. ආ එන්ටර් ගහනවා. දැන් මේක අපි මොකද කරන්න ඕනේ? ෂේඩින් කරන්න හයිලයිට් කරලා හරියන්නේ නැහැ. මේ තියෙන මෙන්න මේ ෂේඩින් කියන එක. එන්න මේකෙන් සිලෙක්ට් කරලා ගන්න ඕනේ. ඒකට අර පොතේ තියෙන සමාන හුරු කල එකක්. ඒකට ආසන්න වෙන මේ කල එක. ආ ඔය කල එක. දැක්කද ගැත්තටි? ඊට පස්සේ අපිට ඕනේ අර plant a tree if you cut a tree අන්න ඒ වගේ එක දෙක තුන තියෙන්නේ. අන්න ඒවා ගන්න අපි ගන්න කොතනින්ද? මෙන්න මේකෙන් නේද? මේ තියෙන්නේ බුලට් එකෙන්. එතන ගිහිල්ලා අපි plant a tree එහෙම type කරලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට ඕනේ මොකද්ද? හරියක් ඕනේ නේද? එහෙනම් මොකද කරන්නේ? හරිය ඉන්නේ මොකේද? number එකේද? බුලට් එකේ. මෙතන ගිහිල්ලා බුලට් එකේ ගන්න. මේ තියෙන බුලට් එකේ. ඔයාලට පේනවද මං කියන එක? ඇහෙනවද? ඔව් සර්. ආ මේ තියෙන බුලට් එක. ප්‍රොටෙක් ක්ලික් කරනවා. දැන් වැඩි එකක ඔක්කොම අයින් වෙනවානේ. ඒ හින්දා අපි කරන්න ඕනේ මෙහෙම සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරලා බුලට් එක ගන්න. එතකොට ඒක විතර යන්නේ. දැන් එතකොට ඒක විතර දැක්කද? දැන් ටයිප් කරපුවා ඊළඟ බුලට් තමයි. ඊට පස්සේ අවසානෙ ගිහිල්ලා අපි අර යට පල්ලෙහාට ගොබනවා කනෙක්ටින් නේද? කනෙක්ටින් people to green. green කියන එක අපි දානවා කොයි පැත්තටද? මේ පැත්තට දානවා. ඒක පොඩ්ඩක් බෝල් කරනවා. කියන්නේ ලුකු කරනවා. හරි. ඔය විදිහට දාන්නේ. අපි ඔන්නම බෝල් කරනවා. ඔන්න හරි. තේරෙනවද ගමන්? තේරෙනවා.
හරිද? සනුක පැහැදිලිද? එතකොට අපි ඔය විදිහට තමයි ඒක හදා ගන්න ඕනේ. right yes හොඳයි. දැන් ඔයා කරපු එක සේව් කරගන්න. අපි ගෙදර ගිහලා ඒතුරු අඩුපාඩු ටික හදා ගන්න ඕනේ. කරපු එක සේව් කරාද? ඔව්. හරි. අපි දැන් ඊළඟ එකට යන්න යන්නේ. ඊළඟ ඇක්ටිවිටි එකට. ඊළඟ ඇක්ටිවිටි එක තමයි එතන තියෙන ඊළඟට. මෙන්න මේ. මෙන්න මේක විදිහට ටයිප් කරන්න ඕනේ. මේ වගේ කොටුවක් ගාලා මේ වගේ මේ විදිහට අපිට ටයිපින් කරන්නයි ඕනේ. මේ මේ ෆෝමැටින් ඕන, මේ කලර් එක, මේ අන්ලයින් එක, මෙතනදි මේ සයිසස්, මේ ටික, මේ ඔක්කොම. කොහොමද මෙහෙනේ මෙනේ බලන් ඉන්නේ? මම මේ මේකීගේ පෙන් නැතිව උඩ බලනවා, එහෙම මේ වටපිට බලනවානේ පුතේ. මම මේ මේ කියලා පෙන් නැමගේ මවුස් එකේ මවුස් පොයින්ට් එකෙන් පෙන්වන්නේ. ඒවා උඩ බලමු, මට පේන්නේ නැහනේ. හරිද? එතකොට කම්පියුටර් සොෆ්ට්වෙයාර් කියන එක ඒ විදිහට එන්න ඕනේ. ඊට පස්සේ මෙතන 1 2 3 කියලා තියෙන ඒවා එන්න ඕනේ. ඒ කලර්ස් වලින් එන්න ඕනේ. හරි. මේ විදිහට මෙන්න මේක ටයිප් කරන්න බන්ටක් ගලද. පුළුවන් තරම් වේගෙන් කරන්න පුතේ. දැන් ඔයාට මේක මේ විදිහටම ටයිප් කරන්න ඕනේ නැහැ මේ ටික. ඔයාට මාර වචන ටිකක් වුණත් කමන්නේ නැහැ. ඕන එකක් ටයිප් කරන්න. කන වචන ටිකක් ටයිප් කරන්නකො. හරිද? බලමු බලන්න. ඔයා කරපු විදිහට පොඩ්ඩක් දාන්නකො බලන්න. දැනට කරපු ටික. ආදම් ෆෝමැටින් කළේ නෑ ඔයා නේද? නෑ සර්. ඒක තමයි නේද? අර ෆෝමැට් කරලා ඒ විදිහට දාලා ගන්න එක. හරි. කොහමද කරන්නේ කියලා පොඩ්ඩක් කියමු බණ්ඩ. අපි වෙන සාකච්ඡා කරමු කොහොම ඉන්නකම්. දැන් කොහමද අපි කරන්නේ? අර කම්පියුටර් සොෆ්ට්වෙයාර් කියන එක ලොකුවට ගන්න කොහොමද? දරුවා මේ අරන් තියෙන විදිය වැරදීනේ නේද? කම්පියුටර් සොෆ්ට්වෙයාර් කියන එක ගන්න කොහොමද කියලා ගත්තොත් ඔකර මේ දාන්න ඕනේ. ඒක එතනට ගිහිලා අයින් කරන්න කොහමද අයින් කරන්නේ? එතනටම ගිහිලා මවුස් එක ක්ලික් කරලා. හරිද? අන්න අතරින් අර ෂැඩෝ ෂැඩෝ එක දැම්මේ ඔයා. ඔයා ෂැඩෝ එක දැම්මේ මෙන්න මෙතනින්නේ. අර බකට් එකක් වගේ තියෙන්නේ. අන්න ඒක ගිහිලා ක්ලික් කරලා වයිප් දාන්න. මේකද සර්? ඔව්, ඒකේ වයිප් දාන්න. ඔයාද මවුස් එක යන්න ඕන අතන්ට. අර අර ඔයා අර කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකේ නන්ද කියලා මවුස් එක තියලා යන්න ඕන අතන්ට. ඔයා වෙන දිහාගෙන මවුස් එක ඉන්නේ. ක්ලික් කරන්න ඒක උඩ. ආ ක්ලික් කරලා තිත් යන්න දැන් අතන්ට යන්න. ඒක සුදු දාන්න. අන්න හරි. දැන් ඔක වෙන්න ඕනේ ෆොන් කලර් එකයි. මේ තියෙන ඊට හැපතේ ඒ අකුරක් තියෙන්නේ. ඊට හැබැයි ඒ අකුරක් තියෙන අන්නේ එක. ඒක ඒක අරගෙන දාන්න ක්ලික් කරලා ඒකට දාන්න අර දුබුරු පාට උරු නේද? මේකේ ඔව්. ඔව් හරි. දැන් ෆොන්ට් එක ලොකු කරන්න, සයිස් එක. අන්නේ දේ ලොකු කරන්න. නෑ අය අන්නේ එකෙන්. නෑ නෑ ඕක නෙමෙයි. ඕක නෙමෙයි. අන්නේ ඔව්. ඔව් සයිස් එක ගන්න හරි. තව දාන්න තව දාන්න තව දාන්න. අර මේක හැටියට තව ලොකු කරන්න. ආ වැඩි, ගොඩක් වැඩි ඔය. නෑ නෑ අන්නේ වගේ එකත් වැඩි. අන්නේ වගේ දාන්න. හරි. හරි. දැන් පල්ලෙහාට ගිහිල්ලා ඔය අර හයිලයිට් ලාග් එක තියෙන්නේ ඒ සර් මේ
අර චේතු විදියට වෙන් කර තිස්ස ඒ වගේ දෙයක් කරනවා හැකි. නෑ 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 එහෙම වෙන්න බෑ. ඒක ඔයා බෑග්ග්‍රවුන්ඩ් එකට උනාට දාලා ඇත්තේ. ආ දැන් හරිනේ. හරි දැන් පල්ලෙහාට යන්න. දැන් ඔක සෙන්ටර් කරන්න ඕනේ. නෑ නෑ ඒක සෙන්ටර් කරන්න ඕනේ. කම්පියුටර් සොෆ්ට්වෙයාර් එකෙන් දැන් සිලෙක්ට් කරලා ගිහලා සෙන්ටර් කරන්න. ක්ලික් කරලා ඒක උඩ ආදන් ක්ලික් කරන්න. ආදන් නෑ නිකන් ක්ලික් කරන්න. හරි. දැන් යන්න සෙන්ටර් කියන එකට. ඔය කොහෙද යන්නේ? ඔහේ ඔය යන්නේ ඔය. ඊට හැබැත් එක. මැද 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 සෙන්ටර් කියලා කියන්නේ මැද වෙන එක. හැබැත් එක. හැබැත් එක. හැබැත් එක. ආන්න එක. ක්ලික් කරන්න. හරිද? ඉතල යතර ගියේ. සෙන්ටර් අනේනේ. ආන්න හරි. අරනේස හරි හරි. රයිට් ඊළඟට අර පල්ලෙහාට ගිහිල්ලා අර ෂැඩෝ කියන ඒ ටිකක් මේ පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරන්න. පල්ලෙහාට ගිහිල්ලා පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරන්න පල්ලෙහාට ගිහිල්ලා. ඕක නෙමෙයිලා මේ පල්ලෙහාට යන්න කියලා කිය මවුස් එකෙන් පල්ලෙහාට යන ෂැඩෝ කියලා වලිය ටයිප් කරලා තියෙන්නේ. තා උඩට යන්න. ඔය ටයිප් කරලා තියෙන ෂැඩෝ ආ කියලානේ ඔක. ඔන්න පළවෙනි පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරන්න. අන්න ක්ලික් කරන්න එම. හරි. දැන් ඔයා යන්න අර ඉස්සෙල්ලා සෙන්ටර් කරපිට එහා පැත්තේකට. සෙන්ටර් කරන්නේ ඉස්සල්ල එකක් ඔයා සෙන්ටර් කරේ. ඔතනද සෙන්ටර් දෙන්නේ ඔයා? අර උඩ ඉස්සල්ල සෙන්ටර් කියලා එකක් ලැබුවේ. අර ඕක නෙමෙයි ළමයි අර කම්පියුටර් සොෆ්ට්වෙයාර් කියනකෝ ඔයා සෙන්ටර් කරන්න එකක් ලැබුවා නේද? කො කොතන ලැබුවේ ඒක? ආ අන්නේ කොබන්. නෑ නෑ ඊළ ඊට එහා පැත්තක ඊට එහා පැත්තක ඊට එහා පැත්තක නෑ ඊට එහා පැත්තක පුතා එහා පැත්තයි මෙහා පැත්ත වල තේරෙන්නේ නැහැ නේද? මම අන්න එක ක්ලික් කරන්න තියෙනවා. අයියෝ කලබල කියන දේ කරන්නකෝ. කලබල වෙන්න එපා. හැමදාම මෙහෙමයි කලබල වෙනවානේ. ඕකනේ මේ අනිත් පැත්ත. අන්න එක. අර ආයෙ දුහුණා පොඩ්ඩක් ඉන්නකෝ චුට්ටක්. අන්න එක ක්ලික් කරන්න. ආවර ක්ලික් කරන්න. හරි හරි. දැන් ඉතින් ඊළඟට පල්ලෙහාට ගිහිල්ලා ඔන්න ඔයක සිලෙක්ට් කරන්න. ආ දැන් යන්න බුලට් ටෙන් නම්බර් කියන දේ බුලට් නම්බර් එකට යන්න. උඩ තියෙන උඩ. ආන්න හරි. ඊට එහා පැත්තේ ඔක නම්බර් ආරයි ක්ලික් කරන්න. ක්ලික් කරම නම්බර් එකක් සිලෙක්ට් කරනවා. ABC 1 2 3 තියෙන 1 2 3 සිලෙක්ට් කරනවා. ආ නේද තියෙන්නේ නේද? හරි. දැන් ඔයා ඔය අංක එක අයි අයින් කරේ අයි. රයිට්. අං ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා පල්ලෙට ගන්නද? මම ඒක උඩ ක්ලික් කරන්නේ. හරි. පල්ලෙට යනවා. දැන් අංක 1 සිලෙක්ට් කරන්න. අංක 1 විතරක් සිලෙක්ට් කරලා පාටට දාන්න. සමහරවිට
සර්. ඕක හරි, ඕක ඕමනේ හයිලයිට් කරන්න. ඕක ඔයගොල්ලෝ දිනේ මේ සිලෙක්ට් කරලා අර වගේ දාලා තියෙනවා බෑග්ග්‍රවුන්ඩ්. බෑග්ග්‍රවුන්ඩ් එකක හයිලයිට් ගන්න ඕනේ. ඔක ෆෝන් කාල් එකත් නෙමෙයි හයිලයිට් එක. අන්න එකෙන් අදින්න ඕනේ. අරක අයින් කරලා ඉන්න ඉතින්. අන්න එක ක්ලික් කරලා අයින් කරලා සුදු පාට ගන්න එක. දැන් අරක සිලෙක්ට් කරලා ගන්න. මෙහරනේ සර්. හරි, ඒ වගේ. දැන් ඔයාලට තියෙන විදිහට කරන්න. ඇබුතේ ඔව් සර්. ඔයා ඔහම ඔහම විදිහට කරලා චුට්ටි ඉවර කරන්න නම් ආ ඉවර කරලා සේව් කරලා තියන්න. සේව් කරලා දන්නව නේද ඔයා? ඔව් එහෙනම් සේව් කරලා තියන්න මට කන්ට්‍රෝල් දැන් බලන්න. සර්, කන්ට්‍රෝල් එක ස්කෝපම් හරිනේ සර්. අන්න හරි, කන්ට්‍රෝල් එස් ගහපම එනවා. ඒ ආපම තමන් කැමති නමක් දීලා කැමති ස්ථානයේ සේව් කරන්න. එතකොට හරි හරි තේරෙනවද? එතකොට මට ඊළඟස බලන්න සේව් කරලා තියන්න නං ආ. ඔකේ, එන බුස්සර් නෑ ජසපිටා පුතේ. පුසර් සර්, ඔකේ ජසපීටා සර්. ජසපිටා.